පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. පෞරාණික පුරාවි වස්තුවක් ලෙස සැලකෙන ස්ථානයක විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අපවත් වීමෙන් පසු ආදාහනය කරන්න බැරි තත්ත්වයක් උද්ගත වෙච්ච ලංකා ඉතිහාසයේ පළමු අවස්ථාව තමයි මේ. 1815 කන්ද උඩරට ගිවිසුමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වීමෙන් පසුවවත් කිසි දිනක අධිකරණ නියෝගයක් දීලා නැහැ භික්ෂූන් වහන්සේ කෙනෙක්ගේ ආදාහනය විහාරස්ථානය තුළ පැවැත්තන්ට බෑ කියලා, නොහැකිය කියලා. ඉතින් මේ ප්‍රථම වතාවට සිද්ධ වුණත් ඒ සඳහා මැදිහත් වන ලෙස සියලු පාර්ශ්වය ඉල්ලා සිටියා රජයෙන්. මක්නිසාද යත් යම් කිසි ජාත්‍යන්තර හෝ දේශීය උවමනාවකට අනුව ජනවර්ග අතර හා ආගම් ගැටුමක් ඇතිවීම කෙරෙහි අදාළ වන මූලික සිද්ධියක් ලෙස සලකලා මෙය නැවැත්වීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් විය යුතුය කියන එක පිළිබඳ ආදානයට කලින් ප්‍රකාශ හැමතිනෙම නිකුත් වුණා. නමුත් අවාසනාවකට එදිනත් ඒ අධිකරණය මේ තීන්දු දීම පමාවීම කරන කොටගෙන විහාරස්ථානය තුළ විවිධ විරෝධතා මැද්දේ බෞද්ධ ජනතාව මේ උන්වහන්සේගේ ආදාහන උත්සවයේ විහාර භූමිය තුළ පැවැත්තා. දැන් මේ සමග මංගල සමරවීර ඇමතිතුමාගේ සුප්‍රසිද්ධ ප්‍රකාශනය මොනවට සනාථ වෙනවා? මේක බෞද්ධ රාජ්‍යයක් නෙමෙයි, බෞද්ධ රටක් නෙමෙයි. අපි දිගටම කිව්වා මේ රට අවුරුදු 2500කටත් වැඩි කාලයක් තුළ බෞද්ධ සංස්කෘතිය තුල ගොඩ නැගුණ රාජ්‍යයක තමයි, අනික් සියලු මාගම් වලටත් නිර්ුපද්‍රිතව කටයුතු කරන්න පුළුවන්කම තියෙන්නේ කිසි උපද්‍රවයක් නැතුව. පන්සලේම කොටසක තමයි Hindu දේවාලය තියෙන්නේ අපේ සංස්කෘතිය තුල, බෞද්ධ සංස්කෘතිය තුල. අපේ පන්සලේ කොටසක විෂ්ණු දේවාල, සමන් දේවාල, විභීෂණ දේවාල, ස්කන්ධ කුමාර දේවාල, මේ දේවාල රාශියක් විහාරස්ථානයේ තුනම තියෙනවා. ඉතින් Hindu බැතිමතුන්ට බෞද්ධ දර්ශනය අතර කිසි ගැටුමක් නැහැ. ඊට වඩා වෙනස් දර්ශනයක් තියෙන ඉස්ලාම් වරුන්ට හෝ ඊළඟට කතෝලික ක්‍රිස්තියානි ආගම් අදහන අයට හෝ එවැනි පූජනීය ස්ථාන ඇති කිරීම පිළිබඳ මේ අපේ ප්‍රදේශවල කිසි ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. දැන් අපි ජීවත් වෙන කොළඹ නගර සීමාව මේ මාධ්‍ය හමුව පැවැත්වෙන ප්‍රදේශයේ මොන තරම්නම් මේ Hindu පෙරහැරවල් වේල් මේ ඒ අයගේ ආවා කටයුතු කොළඹ මහනගර සභාවේ මේ බොරැල්ලි සුසාන භූමියේ එක එක වෙනස් සංස්කෘතීන්ට වෙනස් බිම් කොටස් වෙන වෙනම වෙන් කරලා තියෙනවා බොරැල්ල. කන කිසිම ආගමික නායකයෙක්ගේ මූර්ත කලේබරයක් මීදාන් කිරීම පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් ඉතිහාසයේ මීට පෙර ඇති වෙලා අධිකරණයකට ගිහිල්ලා නැහැ. ඉතින් මේ තත්වය ජනවර්ග අතර ආගම් අතර සමගිය නැති කරලා නැවත වතාවක් ගැටුම් නිර්මාණය කිරීම සඳහා වෙන පරිසරයක් සකස් කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවද කියලා සැකයක්. ඒකත් සොයා බැලීමේ වගකීම තියෙන්නේ වර්තමානයේ පවතින ආණ්ඩුවට. අපි ආණ්ඩුවක් ආවොත් අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා එක රටයි එක නීතියයි, නීතිය ආධිපත්‍යයට දේශපාලන ඇඟිලි ගැහෙන් කරන්නේ නැහැ කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රතිඥාවක් දීලා තියෙනවා.